ඔන්න අද තා මගේ යාළුවෝ බලන්න වෙනදත් වගේම නාටකම්කාරයෝ අරගෙන නාටකම්කාරයෝ ඉතින් සරාලගේ බිස්නස් එක නම් ජයටම කෙරීගෙන යන පාටක් තමයි අපිට පේන්නේ මොකද මේ බිස්නස් එක නතර වෙන පාටක් නෑ සරාල කවඩියලා ආසාවෙන් කරනා වගේම උනන්දුවෙන් බිස්නස් එක කරනවා ඉතින් මාස්ටර්ුත් ඇවිල්ලා උපදෙස් ටිකක් දීලා බිස්නස් එක පටන් ගන්න එකට සුබ පතල යන්න තමයි මාස්ටර්ුත් ඇවිල්ලා තියෙන්නේ ඔය එක්කම මට මෙහෙම දෙයක් හිතෙනවා මගේ යාළුවනේ කුකුල මුදලාලි නැති අඩුව නම් ඔන්න බින්දු සිරි හරියටම පුරවනවා බින්දු සිරි කුකුල මුදලාලි නැති අඩුව පුරවනවත් එක්කම ජානුටයි ජානුගේ අම්මටයි චුට්ට කේන්ති යනවා මොකද කියන්නේ කුකුල මුදලාලි වගේම බින්දු සිරි කියලා ඔයාලට මෙහෙම දෙයක් හිතෙන්නේ නැද්ද සොකරි නැටුම දවසේ මාලන් මාලන්ගේ නිදානේ ප්ලෑන ආරම්භ කරන්න පුළුවන් මොකද කියනවා නම් සොකරි බලන්න ගම්මුන් හැමෝම පන්සලට යයි ඔය පන්සලට යන අතරතුර මාලන් මාලන්ගේ නිදානය තියෙන තැනට යන්න හදයි කියලා මට හිතෙනවා ඉතින් බලමු මොකද වෙන්නේ කියලා ඔයත් එක්කම ඔන්න බින්දු සිරි සරාලා මුණ ගැහෙනවා පාරේ මුණ ගැහෙද්දි බින්දු සිරි කියනවා සරාලා මතක නැහැ හොඳට මතක තියෙනවා මටත් කුකුල මුදලාලිටත් එහෙම කියලා කියද්දි මට හිතෙනවා මෙතන අනතුරු ඇඟවීමක් වගේ කරා වගේ සරාට ඉතින් සරා මේ අනතුරු කිසිම දෙයකට බය නැති නිසා නම් කිසිම අවුලක් නැහැ ඒත් බින්දුගේ මත අරිනකුත් නැහැ මාලන්ගේ මත අරිනකුත් නැහැ මොකද මාලන්ගේ වැඩේ මාලන් හීන් සීරුවේ කරයි බින්දුගේ වැඩේ බින්දුත් හීන් සීරුවේ කරයි කියලා තමයි මට නම් හිතෙන්නේ ඔයාලගේ අදහස් මොනවද ඒ අදහස් පහලින් කමෙන්ට් කරන්න ඒ විතරක් නෙවෙයි SL දිනින් බ්ලොග් YouTube channel එක subscribe කරලා නැත්තම් subscribe කරලා තියාගන්න එක දිගටම මාත් එක්ක රැඳී ඉන්න මෙවැනි වීඩියෝ නරඹන්න වරදක් ඇත්නම් සමාවෙන්න කියලාත් ඔන්න ඉල්ලා සිටිනවා තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න